සියලු දෙනාටම සුබදාසනක් මුලින්ම විනාඩි 25ක් පමණ මම ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලනවා අපි අද දින ජනගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2023 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා එක්සත් රාජධානියේ channel 4 නාලිකාවේ dispatches නම් වැඩසටහනේ විකාශනය වූ ශ්‍රී ලංකා ඊස්ට් බොම්බින්ස් කියන මෙන්න මේ වார்த்தාවයි අද අපි ජනගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වார்த்தාව මේ channel 4 නාලිකාවේ ශ්‍රී ලංකා ඊස්ට් බොම්බින්ස් කියන වැඩසටහන නමින් දැක්කෝ dispatches වැඩසටහනේ ගිය කරුණුවල නැත්තම් නගපු චෝදනාවල ඇත්ත නැත්ත සොයා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා මේ වැඩසටහන විකාශනය වුණ අවස්ථාවේ මේ පිළිබඳ මේ කරුණුවල ඇත්ත නැත්ත සොයා බලන්න කමිටුවක් පත් කළ යුතුයි කියලා හඬ නැගුවේ වැඩියෙන්ම හඬ නැගුවේ කාදිනල්තුමන් ඒ වගේම මේ පත් කළ කමිටුවට කාදිනල්තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශවයක් විසින් කිසිම විරෝධයක් මතු කරේ නැහැ මේ කමිටුවේ සමාජිකයන්ගේ හැකියාව හෝ අපක්ෂපාතිත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක් කරලා නැහැ පසුගිය 21 වෙනිදා අපි ජනගත කරපු අල්විස් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව විශේෂ මාණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතුමා කමිටුවේ සභාපති ධූරයේ දරු අල්විස් විශ්‍රාමික විනිසුරුතුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක් ගැන ඕනෑම චෝදනාවක් නගන්න පුළුවන් දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතුමාට බීමත්ව රියපැදුවායි කියලා චෝදනා තියෙනවා නාරයන් පිට දෙවන්ත ගොඩනැගිල්ලක් ඉදිකලේ කොහොමද කියලා චෝදනාවක් තියෙනවා. ඕ කාටද බැරි චෝදනා නගන්න? ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි චෝදනාවක් නගනවා නිශ්චිත සාක්ෂි සහිතව ඒක ඔප්පු වෙන්න ඕන. ඒ නිසා මම ගිය සතියේ මෙතන සිට අභියෝග කරා විජිත හේරත් ඇමතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදි කර උනාය කියන සාක්ෂි මීළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි විජිත හේරත් ඇමතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදී කෝ ඇමතුතුමනි අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයට වැරදි කර උණු බවට සාක්ෂි කියලා විජිත හේරත් ඇමතුමාගෙන් ප්‍රශ්න කරાવી කියලා. කමිටුව සොයාගත් කරුණු වලට පිළිතුරු සැපීම පැත්තකින් තියලා කමිටු සමාජිකයන්ට මඩගැසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ පුරුද්ද නිසා මේ කමිටුවේ සමාජිකයන් ගැන විශේෂයෙන්ම ඔවුන්ගේ පසුබිම පිළිබඳ අපි සඳහන් කළ යුතුයි කියලා කල්පනා කරා. මේ කමිටුවේ සභාපති ධූරය දරන්නේ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුණු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මැතිතුමා. කමිටුවේ දෙවන සමාජිකයා යුද සමයේ තීරණාත්මක කාර්යභාරයක් කළ හිටපු ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් ජයලත් වීරක්කොඩි මැතිතුමා. හමුදා ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න කරන නිසා ඒ අයගේ රාජකාරිවල ස්වභාවය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් කමිටු සමාජයේ ප්‍රතිසිටීම අත්‍යවශ්‍යයි ඒ නිසා වෙන්න ඕනි වීරක්කොඩි මැතිතුමා පත් කරලා තිබෙන්නේ. ඒ වගේම තුන්වන සමාජිකයා වෙන්නේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු වන හර්ෂ සෝසා මැතිතුමා. මේ තුන්දෙනා කීර්තිමත් පුද්ගලයන් වෙනවා පමණක් නෙවෙයි කිසිම කෙනෙක් මේ අය පත් කළ අවස්ථාවේ ඔවුන්ගේ හැකියාව හෝ පක්ෂපාතිත්වයේ පිළිබඳ නැත්නම් අපක්ෂපාතිත්වයේ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් මතු කරලා නැහැ. දැන් මේ තුන්දෙනා ගත්තොත් ඉමාම් මැතිතුමා ඉස්ලාම් භක්තිකෙක්, වීරක්කොඩි මැතිතුමා බෞද්ධෙක්, ඒ වගේම සෝසා මැතිතුමා කතෝලික බැතිමතෙක්. මේ ආගම් තුනම නියෝජනය වෙන ආකාරයට කමිටුවක් පත් කරන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරන්න ඇත්තේ මේ channel 4 නාලිකාව නගන චෝදනාව තමයි බෞද්ධ නායකයෙක් ජනාධිපති කරගන්න ඉස්ලාම් තරුණයන් පිරිසක් මරාගෙන වරන ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ල කළායි කියන කාරණේ 2023 සැප්තැම්බර් 5 වෙනිදා channel 4 නාලිකාව විකාශනය කරපු ශ්‍රී ලංකා ඊස්ට් බොමින්ස් කියන වැඩසටහනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ඒමේ යටි අරමුණින් පාස්කු ප්‍රහාරයේ කලේ අපේ හමුදා බුද්ධියන්සයි කියලා ඉතාම බරපතල චෝදනාවක් නගනවා. channel 4 කියන්නේ ඉතිහාසයේ පුරාම කොටිත්‍රස්තවාදයට පක්ෂග්‍රාහීව කටයුතු කරපු එක්සත් රාජධානියේ තිබෙන රූපවාහිනී නාලිකාවක්. ඒ වගේම මේ නාලිකාව ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකා එරෙහි ආකල්පයකින් කටයුතු කරපු බව ඒ විකාශනයේ උණු වැඩසටහන් දිහා බැලුවම අපට පේනවා. විශේෂයෙන්ම කොටිත්‍රස්තවාදය පරාජය කරන සමයේ 2009 වසරේ මුල්වකවානුවේ වේලුපිල්ලේ පිරබාරන්ගේ ජීවිතේ බේරා ගැනීම සඳහා වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නයි කියලා දැඩිව හඬ නගපු කොටිත්‍රස්තවාදී ඊටාම හිතතිව කටයුතු කරපු ශ්‍රී ලංකාවට හැමදාම එරෙහිව කටයුතු කරපු නාලිකාවක් කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. මොකද දැන් මේවට පරණ කතා මතක නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනෙනකොටම ඊට සමගාමීව ලංකාවට එරෙහිව වැඩසටහන් විකාශනය කිරීම සම්බන්ධයෙන් මේ නාලිකාව ප්‍රසිද්ධයි. ඒ වැඩසටහනේ බුද්ධි නිලධාරීන්ට අමතරව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳ බරපතල චෝදනා ගණනාවක් නගලා තිබෙනවා. ඒවා අපට වැඩක් නැහැ. එතුමාගේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දුන්නම දූෂණයන්ට එරෙහිව අපි සටන් කරාම වැරදි තීරණවලට එරෙහිව සටන් කරාම එතුමා කලේ මාවත් විමල් වීරවංශ මැතිතුමාවත් අමාත්‍ය මණ්ඩලෙන් ඉවත් කිරීම. ඒ වගේම පොත් ලියලා අපිට පදනම් විරීත චෝදනා නැගීම. ඒ නිසා එතුමා බේරගන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක එතුමා කරගන්න ඕනි වැඩක්. නමුත් රටේ බුද්ධියංශ වලට කවුරු හරි පදනම් විරීත චෝදනාවක් නගනවා නම් බුද්ධියංශ ඒ චෝදනාවලින් බේරාගෙන ඔවුන්ව රැක ගැනීම සෑම දේශප්‍රේමී පුරවැසියෙක්ගේම යුතුකමක්. ඒ වගේම රටේ ජනාධිපතිතුමා යම් වාර්තාවක් තමන්ට අවාසී කියලා දැක්කම ඒ වාර්තාව යටපත් කරන්න සංගවන්න උත්සාහ කරනවා නම් ජනාධිපතිතුමාගේ ඒ තක්කඩිකම හෙළිදරව් කිරීම ජනාධිපතිතුමා ඒ තක්කඩිකම කරන්නේ තමන්ගේ පළවෙනි මාසයේ ඇතුළත නම් තවත් තත්ත්වේ බරපතලයි. එවැනි අවස්ථාවක ජීවිතේ පරදූඩ තබා හෝ ජනාධිපතිවරයාගේ වංකභාවය රටේ ජනතාවට හෙළිදරව් කිරීම විපක්ෂයේ සිටින සෑම දේශපාලකයෙක්ගේම වගකීමක් යුතුකමක්. ජනාධිපතිගේ සිට කුලියට මඩගසන සමාජ මාධ්‍ය වේදීන් දක්වා සීලුම දෙනාගේ අවලාද අපහාස විඳිමින් අද අපි මේ ඉටු කරන්නේ ඒ එඩිතර විපක්ෂයේ භූමිකාව. බුද්ධියංශ කියන්නේ රටක ඇස්සා කන් යමක් සිදු යම් අනතුරක් සිදු වෙන්න කලින් ඒවා කලින් දැකලා කලින් අහලා ඒක ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමේ කාර්යභාරය ඉටු කරන්නේ බුද්ධියංශ. ඒ නිසා යම් රටක බුද්ධියංශ විනාශ කරනවා කියන්නේ සියතින්ම ඇස් අන්ධ කර ගන්නවා කියන එකයි. යම් රටක් තමන්ගේ බුද්ධියංශ විනාශ කරනවා කියන්නේ සියතින්ම තමන්ගේ කන් බිහිරි කර ගන්නවා කියන එකයි. නාවික දැන් පෞගිය කාලේ බෙදුම් වාදීන්ගේ මනදොල සපුරන්න බුද්ධියංශ තලා දැමීමේ ප්‍රතිඵලයක් විදියට අද නාවික හමුදාවේ බුද්ධ බලකායේ කුරප්පාඩු තනතුරු තියෙන 1200ක් හැබැයි නිලධාරීන් ඉන්නේ 518යි. අද කවුරුවත් බුද්ධියංශවල සේවය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක යුදබිමේ ඉදිරියට යෑමට වඩා ජීවිතයත් ආත්මයත් දෙකම විනාශ වෙන දෙයක්. යුදබිමේට ගියොත් නම් විනාශ වන්නේ ජීවිතය. හැබැයි බුද්ධියංශ නිලධාරීන්ට
එල්ල කරන අපහාස මර්ධනයත් සමග එල්ල කරන අපහාස නිසා ඔවුන්ගේ ආත්මයත් විනාශ කිරීමක් සිදු වෙනවා මේ නිසා බුද්ධි අංශ වලට බැඳීමට මේ රටේ තරුණ තරුණියන් දැඩි මැලිකමක් දක්වනවා මේ අපේ බුද්ධි අංශ මේ විදියට තලා දාලා දුර්වල කරපු නිසා තමයි විදේශීය බුද්ධි අංශ අපිට කියන තුරු පාස්කු ප්‍රහාරයක් වෙනවා කියලා අපේ බුද්ධි අංශ දැනගෙන හිටියේ නැත්තේ අරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වෙන්න යනවායි කියලා විදේශීය බුද්ධි අංශ අපට කියන තුරු අපේ බුද්ධි අංශ මේ ගැන දැනගෙන නොසිටියේ එහරා පේන්නේ අපි මේ වන විට බුද්ධි අංශ අඩපණ කිරීමෙන් සමස්ත ජාතියෙම දැඩි අනාරක්ෂිත තැනකට තල්ලු කරගෙන තිබෙන බවයි හැබැයි අද මේ විදියටම අඩපණ වෙලා ඉන්න බුද්ධි අංශ තමයි ඒ බුද්ධි අංශම තමයි එදා කොටි ත්‍රස්තවාදීන්ගේ දෙමළ දේශපාලන අංශේ නායකයා තමිල් චෙල්වම් හරියටම ඉන්න තැනත් ඉන්න වෙලාවත් හොයලා ආරක්ෂක අංශ දැනුවත් කරලා ඉන්න තැනට ගුවන් බෝම්බයක් එල්ල කරලා ඔහුගේ ඔහුව විනාශ කරන්න පුළුවන් වුණේ මේ බුද්ධි අංශම තමයි 2009 අගෝස්තු මාසේ කොටි සංවිධානයේ වේලුපිල්ලේ පිරබාරන්ගේ අනුප්‍රාප්තිකය විදියට කේපී නැත්තම් කුමාරන් පත්මනාදන් පත් කරලා මාස 3ක් ගත වෙන්න කලින් මැලේසියාවේ ආණ්ඩුවටත් තොරෙන් මැලේසියාවේ ඉඳන් ලංකාවට කුදලාගෙන එන්න සමත් වුණේ. ඒ නිසා අපේ බුද්ධි අංශ කවුරු හරි දුර්වල කරන්න කටයුතු කරනවා නම් ඒ පිළිබඳ හෙලිදරව් කරලා බුද්ධ පදනවිරිත චෝදනාවලින් බුද්ධි අංශේ ගලවගෙන ඔවුන්ව සුරක්ෂිත කිරීම රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙලා තියෙනවා කියන එක අපි සිහිපත් කරනවා. ඒ නිසාම අද අපි ඉටු කරන්නේ විපක්ෂයේ භූමිකාවක් වගේම දේශප්‍රේමී පුරවැසියෙක්ගේ යුතුයකම. මේ channel 4 වැඩසටහනේදී අසාද් මෞලානා කියන පුද්ගලයා අපේ බුද්ධි අංශවලට බරපතල චෝදනා ගණනාවක්ම නගනවා. මේ චෝදනා අතුරෙන් ප්‍රධානතම චෝදනාව වන්නේ 2018 පෙබරවාරි මාසයේදී අපේ බුද්ධි අංශ මේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සහරාන් ඇතුළු කණ්ඩායම මරාගෙන මැරුණු කණ්ඩායමත් සමග පැය 3කට අධික සාකච්ඡාවක් සිද්ධ කළායි කියන එක. ඒක ඒ චෝදනාව එල්ල කරන්නේ අසාඩ් මෞලානා කියන පුද්ගලයා. මේ අසාඩ් මෞලානා කියන විදියට මේ සහරාන් සහ අපේ බුද්ධි අංශ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වෙලා හිටිය සුරේෂ් සලේ පසු ජාතික බුද්ධි සේවා ප්‍රධානියා වෙලා හිටිය සුරේෂ් සලේ මාතා සහ සාරාන් අතර හමුව සිද්ධ වෙන්නේ 2018 පෙබරවාරි මාසේ. මේ හමුව සංවිධානය කරන්නේ මේ channel 4 නාලිකාවට මේ ප්‍රකාශය කරන අසාද් මෞලානා. මේ හමුව සිදු වෙන්නේ වනාත විල්ලුවේ පුත්තලම වනාත විල්ලුවේ සාරාන් ළඟට අයත්ව තිබුණු පොල්වත්තේ තියෙන නිවසේදී කියන. ඔහුගේ නාකාරයට මේ වනාත විල්ලුවේ පොල්වත්තේ නිවසක් තිබුණා. මේ නිවස තුලදී තමයි සාකච්ඡාව සිද්ධ වුණේ කියන. මේ කියන සුවිශේෂී ස්ථානෙම තමයි 2019 ජනවාරි මාසේ CID ගිහිල්ලා අප කිලෝග්‍රෑම් 100කට අධික පුපුරන ද්‍රව්‍ය සොයාගන්න කියලා අසාත් මෞලානා සඳහන් කරනවා. එතකොට 2018 පෙබරවාරි මාසේ වනාත විල්ලුවේ පොල්ලිඩමේ තියෙන නිවසේදී සුරේෂ් සලේසා හසීම් සාරාන් හසීම් මොහමඩ් සාරාන් හසීම් ඇතුළු කණ්ඩායම මුණ ගැහිලා පාස්කු ප්‍රහාරය සැලසුම් කළාය කියන එක තමයි මේ අසාඩ් මෞලානාගේ චෝදනාව. හැබැයි මේ කමිටුව විමර්ශනය කිරීමෙන් හරි අපූරු දෙයක් හොයාගන්නවා. මේ ඉඩමේ 2019 ජනවාරි මාසේ පුපුරන ද්‍රව්‍ය සොයාගන්න අවස්ථාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා. එයින් කෙනෙක් තමයි හනීෆා මුෆීස් කියන්නේ. මේ හනීෆා මුෆීස් කිව ප්‍රශ්න කරද්දී ඔහු කියනවා මේ ඉඩමේ තියෙන නිවස ඉදි කරන්නේ 2018 මේක බ්ලොග් ගල් වලින් ඉදි කරපු තාවකාලික වගේ නිවසක්. මේ නිවස ඉදි කරන්නේ 2018 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල කියලා. එහෙමනම් මෞලානා කියන විදියට අසාඩ් මෞලානා කියන විදියට මේ ඉඩමේදී සුරේෂ් සලේසා
සාරාණතුළු කණ්ඩායම හමු වී සාකච්ඡා කරා කියන 2018 පෙබරවාරි මාසෙදී මේ ඉඩමේ කිසිම නිවසක් තිබ්බේ නැහැ. ඒකෙන්ම අසාද් මෞලානා කියන්නේ පට්ටපල් බොරුවක් කියන එක ඔප්පු වෙනවා. ඒ වගේම සුරේෂ් සලේ සාරාණව පුත්තලමේ වනාත විල්ලු ඉදි හමු වෙන්න නම් සුරේෂ් සලේ ලංකාවේ සිටිය යුතුයි. සුරේෂ් සලේ 2016 නොවැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වාම සේවය කරන්නේ බුද්ධ්‍යංශ වලින් බැහැර වෙලා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. වඩාත් නිවැරදිව කිව්වොත් මහ කොමසාරිස් කාර්යාලය. එතකොට ඒ කාලය තුල ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ 2017 නොවැම්බර් මාසයේදී පමණයි. 2018 පෙබරවාරි මාසයේදී මැලේසියාවේ තිබෙන අපේ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන ගමන් ලංකාවට ඇවිල්ලා ඉන්න එක්කො ඉතින් අපේ සුරේසලේ මහතාට නියුම් සහෝදරෙක් ඉන්නෝනි. නැත්තම් අර දේව කතාවල තියෙනා වගේ මැලේසියාවේ සිටින අතරෙම පුත්තලමේ පෙනී සිටින්න හාස්කම් පෑමේ හැකියාවක් තියෙන්නේ. මා දන්නා තරමින් කොමිසමින් අහලා නැහැ හාස්කම් කරන්න පුළුවන්ද කියලාවත් නියුම් සහෝදරෙක් හිටියද කියලාවත්. හැබැයි මන් දන්නා තරමින් ඌට නියුම් සහෝදරෙක් ඇත්තෙත් නැහැ. එවැනි හාස්කම් පෑමේ හැකියාවකුත් නැහැ. එතකොට 2018 පෙබරවාරි මාසෙදී ඉතාම වැදගත් දේ තමයි සාක්ෂි ලබා දෙන පොලිස් නිලධාරීන් තහවුරු කරනවා 2018 පෙබරවාරි මාසේ දවස් 28 පුරාම 28ද 29ද මන් දන්නේ නැහැ පෙබරවාරි මාසේ සෑම දිනකදීම සාරාණ ඇතුළු කණ්ඩායම ජීවත් වුනේ මඩකලපුවේ සහ අම්පාර දිස්ත්‍රික්ක තුල පමණයි. ඔවුන් නැගිනිර පළාතෙන් කිසිම දිනක පිටතට ආවේ නැයි කියන එක ජංගම දුරකතන පණිවිඩගත් sannivedana kulunu hara තහවුරු කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ ජංගම දුරකතනයේ දුරකතන ඇමතුම් ලැබෙද්දී ගන්නකොට මොන දුරකතන sannivedana kulunටද communication tower එකටද මේ දුරකතන ඇමතුම සම්බන්ධ වුනේ කියන කාරණය දුරකතන සේවා සපේන ආයතන වලින් බුද්ධ්‍යංශ වලට පොලිසියට අධිකරණයට ලබා ගන්න පුළුවන්. ඒක අපිත් කළා තියෙනවා. මදුමාදව අරවින්දට චෝදනාවක් නැගුණා මිනුවන්ගොඩදී ජාතිවාදී කලබල වලට සම්බන්ධ වුණා කියලා. අපි අධිකරණයේ ඉස්සරහා ඒක බොරු චෝදනාවක් කියන එක ඔප්පු කරේ. ඔහුගේ ජංගම දුරකතනේ sannivedana kulunu සටහන නැත්තම් වාර්තාව ලබා ගැනීම. මේ ආකාරයෙන් ගත්තම 2018 පෙබරවාරි මාසේ එක පැත්තකින් සුරේසලේ ලංකාවේ හිටියෙත් නැහැ. අනිත් පැත්තෙන් සුරේසලේ බෝට්ටුවකින් ඇවිල්ලා පුත්තලමේදී ඔතනට ගියත් ඇති වැඩකුත් නැහැ. මොකද සාරාණතුළු කණ්ඩායමම ඒ මාසේ පුරාම එක දවසක්වත් නැගෙනහිර පළාතෙන් පිටතට ගියේ නැහැ කියන එක ඔවුන්ගේ ජංගම දුරකථන sannivedana kulunu වාර්තා හරහා සනාථ වෙනවා. ඇත්තෙන්ම මේ කමිටු වාර්තාව අනුව සාරාණලාට ඇත්තටම උදව් කරලා තියෙන්නේ සුරේසලේ ඇතුළු ලංකාවේ බුද්ධ්‍යංශ නෙවෙයි. බුද්ධ්‍යංශ වලට මේ චෝදනාව නගන අසාද් මෞලානා. ඇයි එහෙම කියන්නේ? බෝම්බයක් අත්හදා බැලීමේදී සාරාණගේ සහෝදරයා රිල්වාන් බරපතල සිතුවම් ලබනවා. ඔහුට ප්‍රතිකාර කරන්නේ මෞලානා පදිංචි වෙලා හිටිය දෙහිවලදී ඔහුගේ අසල්වැසියෙක් වෙනවා වගේම මෞලානාගේ ගම වෙන මරතමුණේ ගමේ තවත් හිතවත් ගම්වාසීෙක් වෙන සෆ්රාස් කියන වෛද්‍යවරයා. මේ නිසා කමිටුවේ නිගමනය නම් මෞලා මේ බුද්ධ්‍යංශවලට චෝදනා නගන අසාද් මෞලානා සහ සාරාණ අතර ඉතා පැහැදිලි සම්බන්ධයක් තිබුණා කියන එකයි. ඒ නිසා තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අසාද් මෞලානා දිගින් දිගටම උත්සාහ කළේ ලංකාවෙන් පිටතට යන්න. ඔව් මේ සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ තනතුරක් මාලිකින රටේ කටයුතු කිරීම සඳහා තනතුරක් ලබා ගන්නත් කටයුතු කළා තියෙන බවට සාක්ෂි කොමිසම ඉදිරියේ හෙළි වෙනවා. ඔව් දිගින් දිගටම රටෙන් පිට වෙන්න උත්සාහ කළාය කියන කාරණේ හෙළි වෙනවා. ඒ වගේම කමිටුවේ නිගමනය වෙන්නේ අසාද් මෞලානා චැනල් 4 නාලිකාවට ගිහිල්ලා තමන් උපන් මෞබිම ගැන මෞබිම අපකීර්තිමත් වෙන තමන්ගේ ජීවිත බේරලා දුන්න රණවිරුවන්ගේ ජීවිත අවදානම ලක් කරන මහලුක බොරුවක් වැපරුවේ
ස්විට්සර්ලන්තයේ සරණාගත වීමට අවශ්‍ය පසුබිම හදාගන්නයි අනේ මට ලංකාවට දැන්න යන්න බෑ කියලා කියන්න අවශ්‍ය පසුබිම හදාගන්නයි කියන එක තමයි මේ කීර්තිමත් කමිටුවේ නිගමනය වෙලා තිබෙන්නේ. කමිටුවේ විෂයපතේ උනේ channel 4 නාලිකාවේ විකාශනය වුණු මේ වැඩසටහනේ කියවුණු කරුණු වල ඇත්ත නැත්ත සොයා බැලීම. එහෙම මිසක් මෙම වැඩසටහනේ මූණ බොඳ කරගෙන කටහඬ වෙනස් කරගෙන කතා කරන තමන් විශ්‍රාමික තමන් රජයේ උසස් විශ්‍රාමික නිලධාරියෙක් කියලා පෙනී සිටින පුද්ගලයෙක් ඉන්නවා. මේ කමිටුවේ විෂයපතේට නෑ ඒ කවුදයි කියලා සොයා බලන්න. මේ පුද්ගලයා කතා කරන දෘෂ්ටි කෝණය අනුව ඔව් පොලිසියේ ඉහළ නිලධාරියෙක් කියන එක ඔව් කතා කරද්දී කියන කරුණු කාරණා අනුව පොලිසිය පැත්තෙන් තමයි හැමදේම කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔව් පොලිසියේ නිලධාරියෙක් ඔන්න තමන් හඳුනා ගන්නවා රජයේ උසස් විශ්‍රාමික නිලධාරියෙක් කියන කරුණු වල දෘෂ්ටි කෝණය අනුව අසන්නන් හඳුනා ගන්නවා එයා පොලිසියේ උසස් විශ්‍රාමික නිලධාරියෙක් කියලා. ඔහුගේ පෙනුම කටහඬ භාවිතා කරන වචන අනුව වැඩසටහන බැලුව අය විශ්වාස කරනවා ඔය නම් අහවලා තමයි කියලා. එයා CID හිටිය ප්‍රධාන නිලධාරිය. ඒ දේශද්‍රෝහී නිලධාරියාට මේ ආණ්ඩුවෙන් රටේ ඉහළම තනතුරක් ලබා දීලා තිබෙනවා. ඒ නිලධාරියාගේ නම මම මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් නොකරන්නේ ඒ නිලධාරියා පිළිබඳ තියෙන අනුමානයක් පමණයි. සාක්ෂි හරහා තහවුරු කර ගැනීමක් මෙතෙක් සිදු වෙලා නැහැ. ඒ නිසා ඔහුගේ නම මම සඳහන් කරන එක අසාධාරණයි. නමුත් දේශපාලන ලෝකයේ වගේම නිලධාරි ලෝකයේ ඔය අහවලානේ ඇයි තේරුනේ නැද්ද කියලා ඒ දවස්වල වේගෙන් කතාව පැතුරුණා. අදත් ඒ කතාව නිලධාරීන් සහ දේශපාලකයන් අතර දැඩි විශ්වාසයෙන් පැතිරෙනවා. මේ මූණ සංගවාගත් නිලධාරියා කියනවා බුද්ධ්‍යාංශ සහ ත්‍රස්තවාදීන් අතර ඉතා පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා කියලා. ඔව් බුද්ධ්‍යාංශයේ ඉන්නේ ත්‍රස්තවාදීන් සමග රාසිගතව සමත්තා ගොඩනගා ගන්න තමයි. එතේ මේ ත්‍රස්තවාදීන් පිළිබඳ දශක තුනක් විමර්ශනය කළාය කියන මේ නිලධාරියාට ඒ ගැන අවබෝධයක් නැත්නම් මම එතුමාට ආරාධනා කරනවා මෑතකදී සුනන්ද දේශප්‍රිය මහත්මයා ලියපු පාස්කු ඉරිදා ප්‍රහාරය කියන පොතේ 23 සහ 24 පිටු කියවන්න කියලා. ඒ පිටුවල සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා ඉන්දියාවේ බුද්ධ්‍යාංශ අබු හින්ද් කියලා ආරූඪ නමකින් ඉන්දියානු ඔත්තුකරුවෙක් මුස්ලිම් අන්තවාදීන්ගේ සමාජ ජාලා සමූහවලට මට මතකද ටෙලිග්‍රෑම් ගෲප් එක සමූහවලට එකතු කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එයා මුලින්ම රිල්වාන් යාළු කරගන්නවා ඊට පස්සේ සහරාන් යාළු කරගන්නවා එයාට ඉතා සමීපව කටයුතු කරනවා. ඒ නිසා තමයි අපේ බුද්ධ්‍යාංශවලට නොහැකි වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුර සති දෙකකට කලින් ඊටත් කලින් සති දෙකකටත් වඩා වැඩි කාලයකට කලින් ඉන්දියාවේ බුද්ධ්‍යාංශ දැනගන්න ලැබුණේ කියලා. එතකොට ඒ වගේම ලංකාවේ බුද්ධ්‍යාංශ ත්‍රස්තවාදී සංවිධාන ඇතුළට අන්තවාදී සංවිධාන ඇතුළට තමන්ගේ පුද්ගලයන් රිංගවලා තියෙනවා. ඒ නිසා තමයි මේ මේ වார்த்தාවේ ඒ ඒ නිලධාරීන්ගේ රාජකාරිය තමයි ඔත්තු බලන එක රහස්‍ය වෙන එක. ඒක පොලිස් නිලධාරීන් වගේ නිලැඳුම් ඇඳගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ත්‍රස්තවාදීන්ට පක්ෂග්‍රාහී වගේ පෙන්වගෙන ත්‍රස්තවාදීන් අතර හැසිරෙමින් තමයි ත්‍රස්තවාදියා පිළිබඳ ඔත්තු බලන්න පුළුවන් වෙන්නේ. ඔවුන් කරන්න යන්නේ මොකද්ද කියලා ඔවුන්ගෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. මම පොලිසියේ ඊළඟට බෝම්බේ ගහන තැන කියපන් කිව්වොත් කවුරුවත් කියන්නේ නැහැ. බෝම්බේ ගහන එක නියම වැඩේ මමත් ඉන්නවා වැඩේට මොකද්ද දැන් වෙන්නේ කියලා ඇහුවොත් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. මේ වார்த்தාවේ 13 වන පිටුවේ කියන විදිහට අපේ බුද්ධ්‍යාංශ සහරාන් පිළිබඳ වார்த்தා 200කට වැඩි පිළිගන්න පොලිසිය ඇතුළු රජයේ බලධාරීන්ට යවලා තියෙනවා. 2019 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2019 අප්‍රේල් 19 වෙනිදා වෙනකන් කාලය තුල රාජ්‍ය බුද්ධි සේවාව විතරක් සහරාන් පිළිබඳ වார்த்தා 17ක් CID ට යවනවා. බුද්ධ්‍යාංශවලට මේ තොරතුරු මෙතරම් දැවැන්ත වார்த்தා ගන්න සහරාන් ගැන හදන්න පුළුවන් උනේ අනිවාර්යයෙන්ම ඔවුන්
මේ සංවිධාන ඇතුලේ තියෙන මේ සමාජ ජාලා සමූහවලට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඇතුළට රිංගලා ත්‍රස්තවාදීන් වගේ කටයුතු කරපු නිසායි. ඉතින් ඒ අයගේ අනන්‍යතාවය බුද්ධි අංශවලට පොලිසියෙන් ඉල්ලුවත් ලබා දෙන්න බෑ. ඒ අයගේ අනන්‍යතාවය හෙළි කරොත් ඒක කෙලින්ම මිනිමරුමට පාර කපනවා. තමන් අතරේ ඉන්න කෙනෙක් ආණ්ඩුවේ උත්තුකරුවෙක් කියලා දැනගත්තම ත්‍රස්තවාදියා යව මරාදානික අහන්න දෙයක් නෙවෙයි. ඒ හරහා ත්‍රස්තවාදීන් පිළිබඳ වැදගත් තොරතුරු ආරක්ෂක අංශවලට ගලා එීම සදාටම වැහිලා යනවා. මේ කමිටුව විසින් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙන්න කියලා චැනල් 4 නාලිකාවටත් එක්සත් ජාත් මේ පිළිබඳ විමර්ශනය කරපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් ආරාධනා කරනවා. නමුත් මේ පාර්ශ්වයන් දෙකම කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. වැඩසටහන විකාශනය වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ වැඩසටහනේ නගන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. සුරේෂ් සලේ මහතා චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් නොනවති මේ චෝදනා නිවැරදි නොකළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවායි කියලා තර්ජනය කරනවා. මොකද වෙන්නේ? චැනල් 4 නාලිකාව තමන් පෙනී සිටිය තමන් ඉදිරිපත් කළ වැඩසටහනේ නිර්වද්‍යතාවයේ වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට හෙමින් සීරුවේ අන්තර්ජාලයෙන් මේ වැඩසටහන ඉවත් කරගන්න. දැන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ වාර්තාව යටපත් කරන්න උත්සාහ කරන්නේ ඇයි? මාලිමාව විපක්ෂයේ සිටියේදී නම් කිව්වේ චැනල් 4 නාලිකාවෙන් නගන චෝදනා අනිවාර්යයෙන්ම විමර්ශනයට ලක් කළ යුතු බවයි. වාම කමිටුවක් පත් කළ යුතු බවයි. ඔවුන් එදා මේ චැනල් 4 නාලිකාවේ විකාශනය වුණු කරුණු සත්‍යයි නිවැරදියි කියන ස්ථාවරයෙන් ඉඳන් තමයි කටයුතු කළේ. මේ චෝදනා පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන්න ඕනේ කිව්වේ මේ චෝදනා ඇත්ත වෙලා බුද්ධ්‍යංශ නිලධාරීන් අමාරුවේ වැටේවි කියන බලාපොරොත්තුයි. මේ වාර්තාව ප්‍රසිද්ධ වුණොත් එදා මාලිමාව ගත්ත ස්ථාවරයේ වැරදි කියන හෙලිදරව් වෙනවා. එදා මාලිමාව ජනතාවට තවත් එක් බොරුවක් කිව්වායි කියලා බොරු ගොඩක් කියලා තියෙනවනේ. ඒ බොරු ගොඩ අතරට මේකත් එකතු වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ වාර්තාව සංගව ගන්න උත්සාහ කළේ. ඒ විතරක් නෙවෙයි, අපේ මව්බිම අපකීර්තියට පත් කරපු, ඒ වගේම අපේ ජීවිත බේරගන්න තමන්ගේ ජීවිත අවදානමට ලක් කරපු අපේ රණවිරුවන්ට ජාත්‍යන්තරයේ ඉදිරියේ පහර දෙන්න කටයුතු කරපු දේශද්‍රෝහියෙකුට තමන් රටේ ඉහළම තනතුරක් ලබා දීලා තිබෙනවායි කියන එක හෙළිදරව්වීමක් නැත්තම් ඒ පිළිබඳ සමාජ සංවාදයේ යලි මතුවීමක් සිදුවේවි කියන බයටත් ජනාධිපතිතුමා මේ වාර්තාව සංගවාගෙන ඉන්න කටයුතු කරා වෙන්න පුළුවන්. හැබැයි මහජන මුදලින් සැකසූ වාර්තා වල අන්තර්ගතය දැනගැනීමට මහජනතාවට සුද්ධ වූ අයිතියක් තිබෙනවායි කියලා විපක්ෂයේ හිටපු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමා නම් ඒ කාලේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි අද පෙනී සිටියේ එදා වර්තමාන ජනාධිපතිතුමා එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමයේ සුද්ධ වූ අයිතියක් ලෙස පෙනී සිටි මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම වගකීම සිතා මතා පැහැර හැරිය නිසා ජනාධිපතිතුමාගේ රාජකාරිය අපට කරන්න සිද්ධ වුණා. අද පෙරවරු 11 සිට මේ වාර්තාව සියලුම ඇමුණුම් සමගි www.udayagammanpila.com කියන වෙබ් අඩවියේ, උදය ප්‍රභාත් ගම්මන්පිල කියන Facebook fan page එකෙත් දැක ගන්න පුළුවන්. පසුගිය වාර්තාවේ අපි ඇමුණුම් ඉදිරිපත් කරේ නැහැ. ඒකට හේතු වුණේ එක පැත්තකින් අපිම දැක්කා ජාතික ආරක්ෂාවට අතිශයින්ම සංවේදී කරුණු ඒ ඇමුණුම් වල තියෙනවා. අනිත් පැත්තෙන් කමිටුවක් නිර්දේශ කළා තිබුණා මේ ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා. මේ කමිටුවේ ඇමුණුම් වල අපි එවැනි ජාතික ආරක්ෂාවට සංවේදී කාරණා නැති බව දකින නිසා වාර්තාව සමග සියලුම ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න තීරණය කළා. දැන් අපි මේකට ආණ්ඩුවේ ප්‍රතිචාරය බලමු. මට මඩ ගන්න එකවත් කමිටු සමාජිකයන්ට මඩ ගන්න එකවත් නෙවෙයි ආණ්ඩුව දැන් කළ යුත්තේ.
අර මූණ බොඳ කරලා කටහඬ වෙනස් කරලා රජේ ඉහළ තනතුරක් දැරූ බව කියමින් රටත් රට බේරාගත් රණවීරවත් අපකීර්තියට පත්කරන්න පදනම් වීරයිත චෝදනා නගන්න channel 4 කියන කොටි හිතවාදී නාලිකාවට මුදලට විකිණලා හෝ වෙනත් යම් කාරණයක් නිසා හෝ සහාය දැක්වු මේ පුද්ගලයා කවුදයි කියලා සොයා බලන එකයි ආණ්ඩුවේ වක්කීම. ඒ වගේම ඒ පුද්ගලයා මේ මොහොතේ රටේ ප්‍රබල තනතුරක් දරනවා නම් වහාම වුව තනතුරෙන් ඉවත් කරලා දේශද්‍රෝහීත්වයට දඬුවම් කිරීමයි ආණ්ඩුවේ වක්කීම. හැබැයි ආණ්ඩුව පෞගියේ මාසෙ නම් හැසිරුනේ තමන්ගේ කෙනෙක් වැරද්දක් කරොත් අපි එයාව හංග ගන්නවා එයාව රකින්නවා මිසක් යුක්තිය ඉටු කරන්නේ නැහැ කියන ස්ථාවර ඉඳන්. මේ පසුගිය වார்த்தාව සගවන්නත් ඒ කාරණා අපි ඉදිරිපත් කරා. එහෙමනම් අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් මේ මූණ සඳවගෙන රටට එරෙහිව කරුණු ඉදිරිපත් කළ විශ්‍රාමික නිලධාරියා කවුද සොයා ගන්න විමර්ශන කමිටුවක් පත් කරන්න කියලා. ඒ වගේම මේ වார்த்தාවේ තියෙන කරුණු අරගෙන මට ගහන්න එපා කියලා ආණ්ඩුවටත් ආණ්ඩුවට සහාය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටත් කියන්න ඕනි මේ වார்த்தාවේ එක වචනයක්වත් නැහැ මගේ සොයාගෙන. මේ වார்த்தාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඊටාම කීර්තිමත් කමිටු නිලධාරීන් 3 දෙනෙක් විසින් කළ සොයාගෙන. මේ කමිටු වார்த்தාවේ අඩංගු යම් නිගමනයක් වැරදි කියලා කාට හරි හිතනවා නම් ඒ ඕනෑම කෙනෙකුට පුළුවන් අභියාචනාධිකරණයේ ඉදිරියට ගිහිල්ලා ඒ නිගමනයන් ඒ සොයා ගැනීම ශූන්‍ය කරගන්න කටයුතු කරන්න. අවසාන වශයෙන් අද විදේශීය බුද්ධ්‍යාංශ ඔන්න ගහනවා මෙන්න ගහනවා කියලා අපිට කියන තුරු අපේ බුද්ධ්‍යාංශ අපේ ජාතික ආරක්ෂාවට තියෙන අනතුරු ගැන දන්නේ නැහැ. අපි කලින් සිහිපත් කළා අද අපිට පාස්කු ප්‍රහාරයේ පිළිබඳ අරුගම්බේ ප්‍රහාරයේ පිළිබඳ විදේශීය බුද්ධ්‍යාංශ කියන තුරු අපේ බුද්ධ්‍යාංශ වලට සොයා ගන්න බැරි වුණාට අතීතයේදී පිට රටකට ගිහිල්ලා ඒ රටට හොරෙන් අපිට ඕන ත්‍රස්තවාදියා කුදලාගෙන ලංකාවට ගේන තරමට අපේ බුද්ධ්‍යාංශ ප්‍රබලව සිටියා. ඒ බුද්ධ්‍යාංශ වල අභිමානය යලි ඇති කරලා බුද්ධ්‍යාංශ වල ජීවිත සුරක්ෂිතතාවය යලි ඇති කරලා බුද්ධ්‍යාංශ වලට දක්ෂයන් ආකර්ෂණය වෙන බවට තහවුරු කළේ නැත්නම් මේ රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිතයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරද්දී බුද්ධ්‍යාංශ දෙස වෛරී සාගත ලෙස බැලුවා ජනාධිපතිතුමන්. අපිට එතුමා මානසිකත්වයේ තේරුම් ගන්න පුළුවන් එතුමා කලක් යුද හමුදාවට රටේ ආරක්ෂක අංශවලට එරෙහිව අවි දරාගෙන සටන් කරපු කෙනෙක්. හැබැයි ජනාධිපතිතුමනි අද ඔබ ඒ ආරක්ෂක අංශවලට එරෙහිව සටන් කළ පුද්ගලයා නෙවෙයි අද ඔබ මේ රටේ සේනාධිනායකයා. ඒ නිසා බුද්ධ්‍යාංශවල ආරක්ෂක බුද්ධ්‍යාංශවල රාජකාරී ස්වභාවය තේරුම් අරගෙන ඒ අයට වෙනාය විදියට පෙනී සිටමින් කටයුතු කරන්න වෙනවාය රාසිගතව කටයුතු කරන්න වෙනවාය කියලා තනතුරේ ස්වභාවය තේරුම් අරගෙන බුද්ධ්‍යාංශ රැක ගැනීමට කටයුතු කිරීම ඔබේ වගකීමක් කියලා ඒ ඉටු කරන මෙන් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පොඩ්ඩක් අපහැදිලිලා තියෙන දැන් ජනාධිපතිතුමා එකට මේ වார்த்தාවේ කරුණු වලට වග කියන්න ඕනේ සම්බන්ධයන්ට වල සම්බන්ධතාවයකට පොඩ්ඩක් අපහැදිලි. නෑ මම ප්‍රකාශ කළේ ජනාධිපතිතුමන් ළම විපක්ෂයේ ඉන්න කාලේ channel 4 නාලිකාවේ නගු චෝදනා ගැන වහම විමර්ශනයක් කළ යුතුයි කිව්වා. විමර්ශනය කළා. හැබැයි එතුමන්ලා එදා කටයුතු කළේ බුද්ධිආංශ මෙවැනි අපරාධයක් කරපු ආකාරය. ඔබට හැන්සාඩ් පාර්ලිමේන්තුවේ විවාදයේදී හැන්සාඩ් වාර්තාරම් බලන්න පුළුවන්. බුද්ධිආංශ විසින් මේ කළා යන ස්ථාවරේ ඉඳන් තමයි එදා මාලිමාවේ නායකයන් කතා කළේ. හැබැයි මේ වார்த்தාවෙන් ඉතා තාර්කිකව පෙන්නනවා අසාඩ් මෞලානා නගන චෝදනා බොරුයි කියලා. ඒ නිසා තමයි මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ වார்த்தාව සංගවන්න උත්සාහ කරන්න පළවෙනි හේතුව ඒක. දෙවෙනි හේතුව තමයි බොහෝ දෙනා විශ්වාස කරනවා කටහඬ පාවිච්චි කරපු වචන ඒ වගේම පෙනුම කියන කාරණා තුනම ගත්තම
මේ රටට එරෙහිව කරුණු දක්වන්න මූණ සංගවාගෙන කටයුතු කළේ දැන් ආණ්ඩුවේ ඉහළ තනතුරට පත් කරපු හිටපු පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් ඒ නිලධාරියා රැක ගැනීම සඳහා ජනාධිපතිතුමා මේ වාර්තාව සංගවුවාය කියන එක තමයි සමාජ මතය. එතකොට මේ ඒ නිසා තමයි මම ජනාධිපතිතුමාට කිව්වේ එතුමා තම රට වෙනුවෙන් ජනාධිපති ධූරයේ වක්කීම ඉටු කරනවා වෙනුවට තමන්ගේ පක්ෂය වෙනුවෙන් වක්කීම ඉටු කරන්න ගිය එක වැරදි කියන කාරණය මම මතු කරේ. ඊළඟට තමන්ගේ පාක්ෂිකය රැක ගැනීම වෙනුවෙන් මහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීම වැරදි කියලා අපි සිහිපත් කරේ. ඒ වගේම එතුමා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විදිහට ඉන්න කාලේ බුද්ධ්‍යාංශ පිළිබඳව ඉතාම සැරෙන් කතා කරේ. බලන්න පුළුවන් පාර්ලිමේන්තුවේ මම දැන් වීඩියෝ එකක් ඇති සැරෙන් කතා කරා කියන එක හයින්සයිඩ් වාර්තාවේ පේන්නේ නැහැ. අර මූණේ තියෙන හැඟීම් ඉරියව් පේන්නේ අර YouTube නාලිකාවේ මේ වීඩියෝ එක බැලුවොත්. මම ජනාධිපතිව ඉල්ලා සිටියා ඒ පරණ ප්‍රශ්න මොනවා වුණත් එතුමා ආරක්ෂා අංශත් එක්ක සටන් කළ කෙනෙක් බව ඇත්ත. නමුත් දැන් එතුමා සේනාධිනායකයා. ඒ නිසා මේ බුද්ධ්‍යාංශ පිළිබඳ ඒ අයගේ රැකියාවේ ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න කියලා. දැන් ජනරල් කෝණාලිකාවත් මේක වික්‍රෝ කළා මේක පැත්තකට ඇදලා දැම්මනම් එතකොට මේකේ අවශ්‍යතාවයක් නැහැ මොකද කිසිත් නැහැ. මොකද මේ නගපු චෝදනා තවමත් නගන ලංකාවේ දේශපාලකයන් සමහර පුද්ගලයන් අදටත් මේ චෝදනාව නගන බුද්ධ්‍යාංශ සම්බන්ධයි කියන චෝදනාව වීඩියෝ කිවත් කිරීමෙන් බුද්ධ්‍යාංශය සම්බන්ධ නැහැ කියලා කොහෙවත් කියවෙන්නේ නැහැ. මේ වார்த்தාව ජනගත කිරීමෙන් තමයි බුද්ධ්‍යාංශ මේ ප්‍රහාරයට සම්බන්ධ නැති බව තහවුරු වෙන්නේ මේක ජනගත කිරීමෙන් පමණයි. මොකද මේ වார்த்தාව හැර පාස්කු ප්‍රහාරයට බුද්ධ්‍යාංශ සම්බන්ධ නැද්ද කියලා සොයා බලු කිසිම වෙනත් වார்த்தාවක් නැත. ඉතර බුද්ධ්‍යාංශවල නිලධාරීන්ගේ ගෞරවය රැකගත හැක්කේ මේ වார்த்தාව ප්‍රසිද්ධ කිරීමෙන් පමණයි. අපේ හමුදාවෙත් රටෙත් ගෞරවය රැකගැනීමේ ඌමනාවක් නැති කෙනෙකුට විතරයි මේ වார்த்தාව යටපත් කරන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය වார்த்தාව හදලා දැන් කාලයක් නේ. එතකොට හිටපු ජනාධිපතිතුමා දැන් මේ නැත්තම් කොහොට උත්තරම් දක්වන්නේ? ඔව් එතුමාටත් එතුමාටත් වරදක් නැද? එතුමාට වார்த்தාව සංවාගෙන හිටීම ගැන දැන් මේ වார்த்தාව බාර දෙන්නේ 2024 ජූනි 25. මම ගිය පාරත් ඉතින් කිව්වා හිටපු ජනාධිපතිතුමාත් පැහැදිලි කරන්න ඕනි කියලා. එතුමා අනිත් වார்த்தාව ගැන නම් පැහැදිලි කිරීමක් කරා. මට හම්බුනේ සැප්තැම්බර් 14 ප්‍රචාර කටයුතු ඉවර වෙන්න තිබ්බේ තව දවස් 3යි. අන්තිම මොහොතේ යම් පාර්ශවයකට බරපතල අවශ්‍යදායක වார்த்தාවක් දැම්මම මේ වார்த்தාව හැදුවෙම දේශපාලන වාසි ගන්න කියන චෝදනාව එල්ල වෙයි. ඒක වார்த்தාව හදුපයට කරන අගෞරවයක්. ඒ නිසා මම මේක ප්‍රසිද්ධ කළේ නැහැ කියන එක තමයි එතුමාගේ ස්ථාවරය වුණේ. ඉතින් මගින් අහලා හරියන්නේ නැහැ මේක ප්‍රසිද්ධ නොකලේයි කියලා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔන්න දැන් ඊයේ සිට මේ දේශපාලන වේදිකාවටත් ඇවිල්ලා තියෙනවා. ජූනි 25 සිට තනතුරේ සමු ගන්නාතුරු මේ වார்த்தාව ප්‍රසිද්ධ නොකලේ මන්ද? ඔබතුමාට පුළුවන් එතුමාගේ අදත් කොහේරි රැස්වීමක ඇති රැස්වීම ඉවරලා එද්දි මයික් එක දික්කලා අහන්න පුළුවන්. මගේ මමයි එතුමයි ජීවිතේ කවම කවරදාවත් එකට දේශපාලනය කළා නැහැ. ජනාධිපතිතුමා කරලා තියෙනවා, විපක්ෂ නායකතුමා කරලා තියෙනවා, බොහෝ දෙනෙක් එක දවසක් හරි එකට දේශපාලනය කරලා තියෙනවා. මගේ 25 වසරක දේශපාලන ජීවිතය පුරා එතුමයමයි එකට කවදාකවත් වැඩ කළා නැහැ. ඉතින් මට උක අහන්න අවස්ථාව ලැබෙන්නේ නම් තමුන්නාසලට නම් අවස්ථාව ලැබෙයි. දැන් මේ පාස්කු ප්‍රශ්නේ හින්දාවත් එතුමා ඔබතුමාගේ එතුමාට කෝල් එකක්වත් දෙන්නේ නැහැ. එතුමා ඔබතුමාටවත් කෝල් එකක් දෙන්නවත් තිබුණ නැද්ද? නැහැ. ඉතින් මේ පාස්කු ප්‍රාර්ථනාව පිළිබඳව අපි ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවෙන්නේ. එතුමෙන් දැන් ප්‍රශ්න කළා වැඩක් නැහැ නේ. එතුමාට දැන් මුකුත් කරන්න බෑ නේ. ඉතින් අර ප්‍රශ්නෙට උත්තරේ ඔබතුමාලට එතුමයි ගන්න පුළුවන්. ඔබ මං කියනවා අහගෙන ඉඳලා මං නිශ්චිතව කිව්වා කිසිම තහවුර මේ පුද්ගලයා කවුදයි කියලා තහවුරු කිරීමක් කරලා නැහැ. අනුමානයක් පමණයි තියෙන්නේ. මේ වார்த்தාවේ කිසිම සඳහනක් නැහැ පුද්ගලයා කවුදයි කියලා. තිබ්බනම් මං හෙලි කරනවා. සමාජයේ මං ඔබතුමා අහන් ඉඳලා නැහැ. මං කිව්වා විශේෂම දේශපාලකයන් සහ නිලධාරීන් අතර සාමාන්‍ය සමාජය තුළ මේ අහවලාය කියලා කටහඬෙන් පාවිච්චි කළ වචනවලින් කිව්ව කරුණවලින් පෙනුමෙන් තීරණය කළා තියෙනවා. හැබැයි ඒක අනුමානයක් නිසා තහවුරු කරගත් කාරණයක් නොවන නිසා මම මේ පුද්ගලයාගේ නම කිව්වොත් ඒක ඒ පුද්ගලයාට කරන අසාධාරණයක් වෙනවා. ඊළඟට මම ඉල්ලීමක් කරා. ඒ නිසා ජනාධිපතිතුමාට පුළුවන් නම් ඔබතුමා ඇත්තට අවංකනම් වහම මේ පුද්ගලයා කවුද සොයා බලන ජනාධිපති කමිටුවක් පත් කරන්න කියලා. අපි බලමු ජනාධිපතිව මේක හොයලා කවුද කියලා තාවුරු කරලා අපට කියාවිද කියලා. දැන් ඒ විදිහට දැන්
මම මෙහෙම තහවුරු වුණු කාරණයක් තියෙනවාය කියලා මම පැහැදිලි නොකර මං කොහොමද ජනාධිපතිතුමා ඉල්ලීමක් කරන්නේ මේක තහවුරු කරන්න කොමිසමක්පත් කරන්න කියලා කොමිසමක්පත් කරන්න කියන්නේ මොකටද කියලා කියන්නේ බෑ ඒක කියන්නේ නැතුව මං කොහොමද ජනාධිපතිතුමනි කොමිසමක්පත් කරන වෙනමයි කිව්වොත් මොකද ජනාධිපතිතුමා මගෙන් අහන්නේ මොකටද කියලා අහන්නේ ඉතින් ඒ ඉතුමා අහනකන් ඉන්නේ නැතුව මොකටද කියන එකත් එක්කම කිව්වා මොකද ඒක සොයා ගැනීම ජාතික ආරක්ෂාවට වැදගත් මොකද දේශද්‍රෝහී රටේ ඉහළම තනතුරක් දරනවා නම් අනිවාර්යයෙන්ම ඌව හඳුනාගත යුතුයි विमर्शनीय මයික වේදා පැහැදිලි කරා වාර්තා දෙකක් මට ලැබුණේ තැපැලින් කියලා මම සමාජ ජාල මාධ්‍ය වේදිකේ එක වෙන්නම බෑ කිව්වා මං ඒ අවස්ථාවේ ලියුම් කවර දෙක අරගෙන වාර්තා දෙක ගලව ලියුම් කාරට දාලා එතකොට අර වාර්තාවේ ලියුම් කවරේ නැවිලා තියෙන තැන ඒ ආකාරයට ඉරි ටික එහෙම පෙන්නලා තහවුරු කරා ඔබ දන්නා ඔබේ සහෝදර මාධ්‍ය වේදී චමුදිත සමරවික්‍රම මාත්‍යත් එක්ක කරපු ත්‍ෘප්තික් චමුදිත වැඩසටහනේදී වාසනාවට ඒ වැඩසටහන කරේ මෙතන නෙවෙයිනේ මගේ කාමරේ එතකොට ලාච්චු ඇරලා ලියුම් කවර දෙක අරගෙන මේ ටික දාලා පෙන්නලා ලියුම් කවර පෙන්වුවට පස්සෙත් පිළිගන්න බෑ කිව්වා. ඔච්චර ලොකු වார்த்தාවක් කොහමද ඔය ලියුම් කවරේ ආවේ කියලා. මම මොනව කරන්නද? ආපු ලියුම් කවරනේ. මං දාලා මට සැකේ තිබ්බේ ඉඳ මෙයා එහෙම කියනකොට මං වார்த்தාව අරගෙන දාලම පෙන්නුවා. ආයි සැකේ තියාගන්න ඕනේ නෑ. දාලා බැලුවම ගානට අර ලියුම් කවරේ නැවිලා තියෙන නැවෙනවා අර වார்த்தාවේ වார்த்தාව තියෙන තැන. ඒ නිසා ඒක අපි दृश्य साक्षि सहित उत्तर दी ඒගොල්ලන්ගේ රාජකාරිය පහසු කරන්න මට නම් උවමනාවක් නැහැ ඔබටත් එවැනි උවමනාවක් නැහැ කියලා මං හිතනවා දැන් ඔය දුරකතනේ මං දකින්න ඔබතුමා දුරකතනේ පොඩ්ඩක් කන තියෙනවා ප්‍රශ්නයක් අහනවා මම හිතනවා පොලිසියේ ඉහළ නිලධාරියෙක් නෙවෙයි යහපැත්තේ ඉන්නේ කියලා නෑ බලන්න පුළුවන් ඔබතුමාගේ විතරේ එහෙනම් කමක් නැහැ නෑ පොඩ්ඩක් මං පොලිසියට වෙනම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා දැන් ඒ වගේ සිද්ධිමේ සාක්ෂි දැන් මම පෙන්නවා अत्यावश्यूनी මෙවැනි වார்த்தාවක් මගේ ඇස දැකිය යුතුයි කියලා තීරණය කරපු ඒ බුද්ධිමත් නිලධාරියා එවිනි තකතිරු වැඩක් නම් කිසිසේත්ම කරලා තිබෙන්නේ නැහැ. එළන්නේ. ඉරාම් කියන්නේ. මම එච්චර දවස් කිව්වෙත් එහෙමයි ඒක එහෙමම තමයි. ආපුවට ඉදුන් නැද්ද මේක ගන්න. ආදරම් සම්පාර ගිහින් ඉන්නවත් ඉතින්. ආපුගම මගේ අතට නෙවෙයි ලියුම් එන්නේ. ඉතින් ලියුම බාරගත්ත එක්කලාට මොකද හිතුනේ කියන එක මම ඇහුවේ නැහැ. මං අහලා ඊළඟ මාධ්‍ය මොකද ඔබතුමාව දැනුවත් කරන්න. දැන් සාමාන්‍යයෙන් මේ රජයේ ජනාධිපතිතුමා අපි දැක්ක දේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නීගමුවේ කරපු කතාවට පැය දෙකක් ගන්න ඉස්සලා උත්තර දෙනවා. දැන් මේක අදහවතර උත්තරයක් බලාපොරොත්තු වෙයි වේදිකාවේ ජනාධිපතිතුමා තමන් සංගවන දේ ගැන තවමත් බය නැත්තා. ජනාධිපතිතුමා ඇත්ත අවංකව නම් වැඩ කරේ. දැන් මම පෙන්නනවා එතුමා වංක චේතනාවේ මහජනතාව ඇත්ත දැනගැනීම යටපත් කිරීමේ කූට අරමුණින් කටයුතු කළා කියලා. ඇත්තම ජනාධිපතිතුම එහෙම නෙවෙයි නම් කරේ. මානගන චෝදනාවට ජනතා අධිකරණයේ ඉදිරියේ නිදාසට කාරණා ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා. එතුමාට නිදාසට කරුණු කියන එක අවාසිය කියලා හිතනවා නම් නිශ්ශබ්දව ඉන්න පුළුවන්. අධිකරණයේදීත් එහෙමයි. අධිකරණයේ අවස්ථාව දෙන ඕනෑම විත්තිකරුවෙකුට කැමති නම් නිදාසට කරුණු දක්වන්න පුළුවන්. නැත්නම් නිශ්ශබ්දව ඉන්න පුළුවන්. ජනාධිපතිතුමා සාමාන්‍ය නිශ්ශබ්දව ඉන්නේ ඇත්තට වරද කරපු කෙනා. නිදාසට කරුණු දක්වන්නේ වරද නොකරපු කෙනා. ඒ එතුමා මොකක් තෝරගනීද කියලා අද හෙට අපිට බලා ගන්න පුළුවන්. දැන්
मतुगरे वार्तावे मतुगल चोदनावलट पिलुतुरु देनवा वेनुवट मम कमिटुवे सामाजिकयन्ट मडगैसीम तमै आंडु इस्तावुरे रजे माध्य हमुवे रजे माध्य प्रकाशक अमतिवरया विश्रामिक विनिसुरुवरयेक्के प्रतिरूपय हानि करनु लंका इतिहासे कवदाक्कत् तमै वेड नोदन्न अद्दैकीम नैतियट रट बार दीमे आदिनव विनिसुरुवरयेक् पिलिबंद चोदनावक् तियेनवा नम् एक कनिष्ठ विनिसुरुवरे देशपालकयन् कल युत्ते अधिकरण सेवा कमिसमट यमु किरीम ज्येष्ठ विनिश्चयकारवरेक् नम् पार्लिमेंतु तुल दोषाभियोगयक् गेनीम पार्लिमेंतुवे स्थावर नियोगवल कियनवा दोषाभियोगयकदी हरुणु कोट विनिसुरुवरुन्गे पवत्म पिलिबंद प्रसिद्धिये कथा कल नोहेक कियल मन दंड तरह विजिदेह रत्मत्मा पार्लिमेंटल विषय तरक्न ताम स्थावर नियोग पुत केवल नति भवतम यदा ये कथागर को आकार पेन्नुम करे मट मडगाल वेडक्ञान मे वार्ता है ममन इन सा मम योजना करे वार्तावल तीरने बोरुना पदना विरहित निगमना वहाम अभियाचनाधिकरण टिकले वावलम कर मट मडगेसी मम मे करे पणिविड करवागे कार्य ओन करे पणिविड करवाट बेट दिन वेनुट वार्तावधिया वेलीम नवे आंडुवे मितिकनुगमन कर प्रतिपत्ति अणु कमिटु सामाजिक अंगे वरदक सोयागन्न बेरिना कोई ताम निवृद्धि क्यू आकारेट कमिटु सामाजिक अंगे मल्लिगे यालुगे वरदक करी रजे माध्यम इदि मतुकरन्न इड दियेनवा ओबतुमाला एतन इंदला अमुत्तुमाट कोविदयान्ने मल्लेपोल कियन्ने नतु अहन प्रश्नेट उत्तर देन्न मं पसुगिय वार्ता संबंधी निश्चित कारण कीपयक कहनवानी एक बुद्धियांस विसेन रवि सेनिवरत्न महताट अप्रैल 9 वेनिदा लिपियक केव्वद सारान पिलिबंद सियलु तोरतुरु दनुम देमि ए लिपिय किसी पियवरक नोगेन दिन 12 रवि सेनिवरत्न महता बारे तिबुनाद एसे किसी पियवरक नोगेन दिन 12 रवि सेनिवरत्न महता बारे एम लिपिय तिबीम पास्कु प्रयारे एल्लकर मे महा विनाशी सिदुवीमट बलपैवाद ओय प्रश्न तुरंटे उत्तर देन्नु ईलंगट जनाधिपतितुमा मे वार्ताव संगवागेन सिटिये तमंगे देशपालन सगयन बेरगन्नद मगे चोदनाव एक एना एम नेविना एकट करुणु दक्वन्नु ईलंग एक पास्कु प्रयारे चुदिते बावट पत्वेला इन्न रवि सेनिवरत्न महतासा शानी अभिषेकर महताट पास्कु प्रयारे पिलिबंद अलुत्तिमर्शने बारदीम हुरागे अम्मगे नेवे केलिम हुरागेन पेनसी मक्किल अपि किव्वा अपड अयाडु विकल्प तुनक् तियेनवा एक्को मे योजना करला तीन आकारेट अपराध नडु गुणु करला एतनेदी निदोस कोट निदास वेन एक एतम होंदम दे देविनी एक अभियाचनाधिकरणयट गिल्ला मे निगमन वेरदी किला ओप्पु करला निगमन अहोसि करगन्ने तुन्वेनी एक मे तनतुर वलिन वहाम इल्लास वेन तमन निवृद्धि वेन्नोनि नत्तम इल्लास वेन्न रो देके एकक्वत वेन्ने नै कियन्ने आंडुव तमंगे पलविनी मासेम तमंगे यालुवन रकिन हतुरंट पमनक दंडुवन करन तक्कडी आंडुवक केला जनता विसरा पेन्नला तीनवा एक जनताव पिलिगत्त निसा तमाई एलपीटीएदी आंडुवट मरु कियवेन उत्तरेल लबा दिला तीय अपिट तारचुना हितु दिनला केला ओब दन्ने नैति उनाट एनन दनगन्न कोट्टास दातेन 15 दिन किवम कट्टियम हितु शोक केला अब अतर वेला तीयने मुकद्द हेमोम हितुए मे आये जनाधिपति वर्णी बेन्तर एलपीटी गो सीट हतलिस नमय जनाधिपति वर्ण जयग्रहण अंडु कुमार मेत्म ये बद्देग मतियन मुखद जनाधिपति वर्णी अपट चंदे भय उदवीय जनाधिपति वर्णी अपिगेन सख संखा हदागन उदवीय अपिगेन हुदट दु एनिसा पसुगे जनाधिपति वर्णी चंदे नुदुन आया अपिट चंदे दिनवा हेम नेद बोरुद अब बद्दे गमट अल्लपुवत्ते एलपीटी जनता मुकुद कियन्नी मालिमावट चंदे दुन्ने गेन अपि दैन लज्ज वेनवा कियला 147 दक्वा पहातर वेट्ला तियेनवा एहेम वुनोत् जातिक प्रतिशते 140ट वडा अडु वेनवा एहेम वुनोत् तुनेन देक केसे वेतात् एलपीटीए मतिवरण प्रतिफलय नं कियन्नी तुनेन देक केसे वेतात् सामान्य बहुतरा गेनीमत् दैन आंडुट अभियोगय कियला मतक तियागन्न 147ट पल्लम बैस्से मालिमावे बलकोटुव केन दकुणु पलाते
ඒ අය දැන් කියනවා මොකද්ද අනේ බලන්නකෝ ඉතින් ගමේ ඡන්දනේ යාළුවන්ට නෑයන්ට ඡන්ද දීලා පාර්ලිමේන්තු මැතිවරණෙදී ඒගොල්ලෝ ආපහු අපිට ඡන්ද දෙනවා ඔය ගමේ ඡන්ද ඊට කලින් තිබ්බ අවස්ථාවේ පොහොට්ටුව දිනන්නත් කලින් පොහොට්ටුව ජනාධිපතිවරණයට සති දෙකකට කලින් ඇල්පිටියේ ප්‍රාදේශීය සභා ඡන්දෙ තිබ්බේ 156ක් ගත්තා මා පුංචි ඡන්දෙදී පොහොට්ටුවේ ඡන්දේ වැඩි වුණා මාලිමාවේ ඡන්දේ අඩු වුණා ඒ කියන්නේ මාසයක් ඇතුළත ජනතාවට එපා වුණු ලෝක ඉතිහාසයේ පළවෙනි ආණ්ඩුව විදියට මාලිමා ආණ්ඩුව ඉතිහාස පොතට එකතු වෙනවා දැන් ආණ්ඩුව ඉතනදී පෙරදුනත් කමක් නැහැ අපි ඉතිහාස පොතට එකතු වෙලානේ කියලා මොඳ ඇසිලි දෙනාට බොම්පි මේ දැන් 14 වෙනිදාන් පස්සේ ඔබතුමාට හතේ හතවදීද මොනවා වෙයිද මං කිය වැඩසටහන පටන් ගන්න කලින්ම අපි කිව්වා මේ හෙලිදරව්ව ලැබුණාට පස්සේ පළවෙනි මාධ්‍ය අමුවි මම හිතන්නේ 14 වෙනිදා මං කිව්වා යකාට බය නැති නිසා තමයි සෝනි ගෙවල් හදාගෙන ඉන්නේ කියලා මම අවංකව විශ්වාස කරනවා මේ මේ වාර්තා මට විතරක් නෙවෙයි ආවේ තව අයට ආවා ඒ අය කියවලා බල්ලා මේක බෝම්බයක් කියලා ලාච්චිය දාගත්තා මම නෑ ජනතාව දැනගත යුතුයි කියලා හිතුවා මීට කලින් ආණ්ඩුත් අපිව හිරේ දාන ලොකු උත්සාහයක් දැරුවා සාර්ථක වුණේ නෑ පොඩ්ඩක් ඉතින් දුක් විඳින්න වුණා හැබැයි ඉතින් හිතමිත්‍ර නීතිඥවරු උසාවියට ඇවිල්ලා මේ චෝදනා බොරුයි කියලා පෙන්නලා අපිව බේරගත්තා ඒ නිසා අපිට අපේ තාත්තා මට පුංචි කාලේ කිව්වේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා කියලා හොඳයි ඕකේ